සුබ දවසක් කියලා පිළිගන්න ඉලෙක්ට්‍රොනික් ක්ලාස් රූම් එකත් එක්ක එකතුලා ඉන්නවා සියලු දෙනා. ඔයගොල්ලෝ දන්නවා අපි පවර් ඇම්ප්ලිෆයර් සම්බන්ධ පාඩම් මාලාවක් පටන් ගත්තා. ඒකේ තවත් එක් පාඩමක් වීඩියෝ පාඩමක් සමග තමයි ඔයගොල්ලෝ මේ අද එකතු වෙලා ඉන්නේ. මීට කලින් අපි ඉගෙන ගත්ත කොහොමද ක්ලාස් AB ඇම්ප්ලිෆයර් එකට ප්‍රී ඇම්ප්ලිෆයර් එකක් ඩිසයින් කරන්න කියලා. ඉතින් අපි මේ වීඩියෝ පාඩම් මාලාවේ මුලින්ම ඔයගොල්ලෝ ඉගෙන ගත්තා ඉන්පුට් සිග්නල්ස් කොහොමද අපි ඉන් කරන්නේ, ඒකට යොදා ගන්න කේබල්ස් මොනවද කියලා ඒ සම්බන්ධ වීඩියෝ එකක් ඔයගොල්ලෝ පළවෙනි වීඩියෝ එක. එතකොට ඒකේ ඉන්පුට් සිග්නල් සම්බන්ධතාව වැඩි දුරටත් ඔයගොල්ලෝ ඉදිරියට ඉගෙන ගත්තා ඒකේ දෙවෙනි වීඩියෝ එකේ. ඊළඟට ඔයගොල්ලෝ ඉගෙන ගත්තා ප්‍රී ඇම්ප්ලිෆයර් සම්බන්ධව. එහෙමනම් අපි අද බලමු මොකක්ද මේ ටෝන් කන්ට්‍රෝලර් අදියර පවර් ඇම්ප්ලිෆයර් එකේදී කියන එක. එතකොට ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා VU මීටර්, LED VU මීටර් සම්බන්ධව. ඊට පස්සේ අපේ වීඩියෝ මාලාව පවර් ඇම්ප්ලිෆයර් සම්බන්ධව, ඒ කියන්නේ මූලිකවම ට්‍රාන්සිස්ටර් IC ඇම්ප්ලිෆයර්ස්, ඊට පස්සේ ඒවා ඩ්‍රයිවර් ස්ටේජ්, අවුට්පුට් ස්ටේජ් ඒවා සම්බන්ධව ඩිසයින් කරන්නේ කොහොමද කියලා. ඊළඟට ප්‍රොටෙක්ෂන්, ස්පීකර් ප්‍රොටෙක්ෂන් සම්බන්ධව. අවසානයේදී අපි පවර් සප්ලයි ගැන කතා කරනවා, සිංගල් ඩුවල් පවර් සප්ලයි, ට්‍රාන්ස්ෆෝමර් ඩ්‍රයිව් කොහොමද අපි පවර් සප්ලයි එකක් තෝරගන්නේ මේ වගේ ඇම්ප්ලිෆයර් එකක් සඳහා කියන එක. හරි, එහෙමනම් අපි යමු එමු අද වීඩියෝ එකට. එතකොට අද වීඩියෝ එක තමයි මොකද්ද මේ ටෝන් කන්ට්‍රෝලර් එක කියන්නේ කියලා. එතකොට ටෝන් කන්ට්‍රෝලර් සර්කිට් එකක් කියන්නේ අපි දන්න ඔඩියෝ ඇම්ප්ලිෆයර් එකකට අපි ඉන් කරනවා විවිධාකාරයේ ෆ්‍රීකවන්සි, එහෙම නැත්නම් ශබ්ද තරංග. අපි දැනගත්ත ප්‍රී ඇම්ප්ලිෆයර් ස්ටේජ් එකේදී අපි ඊටා කුඩා සිග්නල් එකක්, එහෙම නැත්නම් ශබ්ද තරංගයක් අපි යම්තාක් දුරකට වර්ධනය කරලා ප්‍රී ඇම්ප්ලිෆයර් එකෙන් පසුව ලබා ගන්න. ඉතින් අපි දැන් බලමු මොකද මේ ටෝන් කන්ට්‍රෝලර් එකේදී කරන්නේ. එතකොට ටෝන් කන්ට්‍රෝලර් එකේදී තමයි ඔයගොල්ලෝ කියන ශබ්දයේ තියෙන එක එක ශබ්ද තරංගයේ එක එක සංඛ්‍යාත පෙරලා ෆිල්ටර් කරලා ලබා ගන්න. එතකොට ඒකෙදී අපි දන්නවා එක ෆ්‍රීකවන්සි රෙස්පොන්ස් එකක්, එහෙම නැත්නම් ෆ්‍රීකවන්සි එකට අදාළව ඔඩියෝ සිග්නල් එක අපි ෆිල්ටර් කර ගැනීම තමයි ටෝන් කන්ට්‍රෝලර් එකදී කරන්නේ. එතකොට බේස්, මිඩ් රේන්ජ්, ට්‍රිබල් කියලා ඔයගොල්ලෝ කතා කරනවා. ඔය ෆ්‍රීකවන්සි අදාළ ඒ ලෙවල් වලට ලබා ගැනීම තමයි මේ ටෝන් කන්ට්‍රෝලර් සර්කිට් එකකින් කරන්නේ. එතකොට කොහොම මේ බේසික් ඩිසයින් එකක් ගත්තාම ටෝන් කන්ට්‍රෝලර් වල ගොඩක්ම තියෙන්නේ ෆිල්ටර්ස්. එතකොට ඒ ෆිල්ටර් හරහා එක්කෝ ශබ්ද තරංගේ වර්ධනය කරනවා, එහෙම නැත්නම් සමහර ශබ්ද තරංග කපා හරිනවා, නැත්නම් අඩු කරලා දානවා. ඒක ෆ්‍රීකවන්සි රේන්ජස් අපිට අවශ්‍ය ඩිසයින් එකට අනු. එතකොට අපි මේකේ ඩිසයින් එලිමන්ට්ස් කියලා මොනවද කියලා බැලුවොත් අපි දන්නවා මේකේ ප්‍රධාන ආකාරයෙන් ඩිසයින් එලිමන්ට් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි බේස් කන්ට්‍රෝල්. බේස් කන්ට්‍රෝල් කියන්නේ ශබ්දයේ තියෙන ලෝ ෆ්‍රීකවන්සි, එහෙම නැත්නම් අපි ඒක හඳුන්වනවා අඩු සංඛ්‍යාත කියලා. එතකොට ඒ අඩු සංඛ්‍යාත ලබා ගන්න තමයි අපි පාවිච්චි කරන්නේ ලෝ පාස් ෆිල්ටර්ස්. එහෙම නැත්නම් ශබ්දයේ තියෙන බේස් එක ඔයගොල්ලෝ කියනවා බේස් වැඩි කරලා ගන්න ඕන, සබ් වූෆර් එකක් කරා ගන්න බේස් වැඩි කරලා. එතකොට ඒ බේස් ලබා ගැනීම තමයි අපි හඳුන්වන්නේ නැත්නම් ලෝ ෆ්‍රීකවන්සි, එහෙම නැත්නම් ඒක අපි හඳුන්වන ලෝ පාස් ෆිල්ටර්. එහෙම නැත්නම් අඩු සංඛ්‍යාත ශබ්දයේ තියෙන අඩු සංඛ්‍යාත ලබා ගැනීම, එහෙම නැත්නම් අදි සංඛ්‍යාත කපා හැරීම තමයි කරන්නේ බේස් කන්ට්‍රෝලර් එක හරහා. ඒතකොට බේස් වැඩි කියන්නේ ශබ්දයේ තියෙන අඩු සංඛ්‍යාත ප්‍රමාණය වැඩි. ඊට පස්සේ ට්‍රිබල් කන්ට්‍රෝල්. ට්‍රිබල් කන්ට්‍රෝල් එකෙන් තමයි කරන්නේ ශබ්දයේ තියෙන අදි සංඛ්‍යාත, එහෙම නැත්නම් හයි ෆ්‍රීකවන්සීස් වලට තමයි ට්‍රිබල් රෙස්පොන්ස් කරන්නේ. එතකොට ශබ්දයේ තියෙන අදි තරංග, අදි සංඛ්‍යාත තරංග වර්ධනය කිරීම, එහෙම නැත්නම් ඒකට ඉන්වෝල් වෙනවා හයි පාස් ෆිල්ටර්ස්. අපි ඉස්සරහට දැනගමු මොනවද මේ ලෝ පාස් ෆිල්ටර්ස්, හයි පාස් ෆිල්ටර්ස් කියන්නේ කියන්නේ. ඊට පස්සේ මිඩ් රේන්ජ්, ඒක අපි අත්‍යවශ්‍යම නෑ, ඒක ඔප්ෂනල් ආකාරයෙන් තියෙන්නේ. එතකොට මිඩ් රේන්ජ් කන්ට්‍රෝල් එක තියෙනවා, නැත්නම් මිඩ් රේන්ජ් එක ඇත්තටම මේ ඇඩ්ජස්ට් කරන්න අපි ඔය කියපු බේස් ට්‍රිබල් සංඛ්‍යාත අතරමැදි සංඛ්‍යාත වර්ධනය කිරීමත් තමයි මිඩ් රේන්ජ් එකේදී කරන්නේ. ඒකට අපි ඉන්වෝල් කරගන්නවා මේ බෑස් බෑන්ඩ් පාස් ෆිල්ටර්ස් කියන සර්කිට් ඩිසයින් එක, එහෙම නැත්නම් සර්කිට් ටොපොලොජි එක ඉස්සරහදී ඩිසයින් එකක් හැටියට යොදා ගන්න. ඊළඟට අපි බලමු ඩිසයින් එලිමන්ට්ස් මොනවද තවදුරටත් මේ සඳහා පාවිච්චි කරන්න කියලා. ඒතර ප්‍රධාන ආකාර තුනක් පාවිච්චි කරනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා මේකට අපි පළවෙනි ආකාරය හඳුන්වනවා, මේ තියෙන්නේ
පොටෙන්ෂියෝමීටර් අපි ඒක ෂෝට් ලී කියනවා පොට්ස් කියලා. එතකොට මේවා ඇත්තටම විචල්‍ය ප්‍රතිරෝධක එහෙම නැත්නම් වේරියබල් රෙසිස්ටර්ස් කියලා හඳුන්වනවා. එතකොට මේවා තමයි අපි ගන්නේ ශබ්දය කන්ට්‍රෝල් කර ගැනීම සඳහා. ඒ කියන්නේ බූස් කරගත්ත ශබ්දයක් හෝ කපාහැරිය ශබ්ද සංඛ්‍යාතයක් අඩු හෝ වැඩි වීම නැත්නම් ඒක පාලනය කිරීම සඳහා අපි යොදාගන්නේ මෙන්න මේ කියන පොටෙන්ෂියෝමීටර් පොට්ස් කියලා. එතකොට මේ තියෙන්නේ අපිට හඳුනාගත හැකි ප්‍රධාන වර්ග දෙකක්. මේක දැන් අලුත් SMD යොදාගන්න කොම්පෝනන්ට්ස් යොදාගන්න අලුත් පරිපතවල මේ පොටෙන්ෂියෝමීටර් එක භාවිත කරන මේක ඔයගොල්ලෝ දකින්න ඇති ඇම්ප්ලිෆයර් වල පරණ ඇම්ප්ලිෆයර්ස් වලදී මේක දකින්න ලැබෙනවා. මේ තියෙන මොනෝ ආකාරයෙන් ඒ කියන්නේ අග්‍ර තුනක් අග්‍ර හයක් තියෙන්නේ ස්ටීරියෝ ආකාරයෙන් තියෙන මේ පොටෙන්ෂියෝමීටර් එහෙම නැත්නම් පොට්ස් කියලා හඳුන්වනවා. ඊළඟට තියෙනවා මේ කැපැසිටර්ස් ඇන්ඩ් රෙසිස්ටර්ස්. ඊළඟට අපි යොදා ගන්නවා. මොකද මේ කැපැසිටර්ස් ඇන්ඩ් රෙසිස්ටර්ස් යොදා ගන්නෙ මේවා තමයි අපි හඳුන්වන්නේ RC ෆිල්ටර්ස්. එහෙම නැත්නම් රෙසිස්ටර් කැපැසිටර් ෆිල්ටර්ස් තමයි අපි වැඩි දුරට ඒ කියන්නේ බොහෝමයක් ආකාරයකින් යොදා ගන්නෙ මේ කියන මේ ටෝන් කන්ට්‍රෝලර්ස් වලදී. එතකොට මෙතන ඔයගලන්ට පේනවා විවිධාකාරයේ කැපැසිටර්ස් පාවිච්චි කරනවා. මේ කැපැසිටර්ස් මෙවැනි කැපැසිටර්ස් පාවිච්චි කරනවා නන් පෝලර් කැපැසිටර්ස්. විශේෂයෙන්ම මේවායි තියෙන ෆ්‍රීකවන්සි රෙස්පොන්සස් උත් එක්ක ෆිල්ටර් කර ගැනීම සඳහා රෙසිස්ටර්ස් සහ කැපැසිටර්ස් තමයි අපි පාවිච්චි කරන්නේ ඉදිරි ටෝන් කන්ට්‍රෝලර් ඩිසයින්ස් වලදී. ඊළඟට අපි එනවා මේ ඔපරේෂනල් ඇම්ප්ලිෆයර්ස්. එහෙම නැත්නම් ඔප්ටෑම්ස් පාවිච්චි කරනවා අපි ඇක්ටිව් ටෝන් කන්ට්‍රෝලර් සඳහා. එතකොට කැපැසිටර්ස් සහ රෙසිස්ටර් RC ෆිල්ටර්ස් බොහෝ විට යොදා ගන්නවා පැසිව් ටෝන් කන්ට්‍රෝලර් සඳහා. එතකොට මේ විවිධාකාරයේ ඔප්ටෑම්ස් TL-72, ND-55-32 එවැනි ඔප්ටෑම් ICs අපි පාවිච්චි කරනවා විවිධාකාරයේ ටෝන් කන්ට්‍රෝලර් ඩිසයින් කර ගැනීම සඳහා. හරි, අපි දැන් බලමු මොකක්ද මේ ලෝ පාස් ෆිල්ටර් එකක් කියන්නේ කියලා. එතකොට ලෝ පාස් ෆිල්ටර් එකක් තමයි ඇත්තටම ඩිසයින් කරන්නේ. ඒකෙන් කරන්නේ ඇත්තටම මොඩිෆයි කරනවා, එහෙම නැත්නම් රීෂේප් කරනවා, රිජෙක්ට් කරනවා අන්වොන්ටඩ් හයි ෆ්‍රීකවන්සීස්. ඒ කියන්නේ අධි සංඛ්‍යාත අයින් කරලා අපිට ඕන අඩු සංඛ්‍යාත විතරක්, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිකල් සිග්නල් එකේ ශබ්ද තරංගයේ තියෙන අඩු සංඛ්‍යාත විතරක් ලබා ගැනීම සඳහා අපි ලෝ පාස් ෆිල්ටර්ස් පාවිච්චි කරන්නේ. ඉතින් ලෝ පාස් ෆිල්ටර්ස් වලදී හර්ට්ස් බිඳුවේ ඉඳලා අපේ කට් ඔෆ් ෆ්‍රීකවන්සි එක දක්වාම අපිට අවශ්‍ය විදිහට ලෝ පාස් එහෙම නැත්නම් ශබ්දයේ අඩු සංඛ්‍යාතය ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ එකට අදාළ බේසික් ලෝ පාස් ෆිල්ටර් සර්කිට් එකක්. එතකොට රෙසිස්ටර් එකක් සහ කැපැසිටර් එකක් තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. එතකොට මේ ලෝ පාස් ෆිල්ටර්ස් ගැන මම වෙන වීඩියෝ එකකදී වැඩිදුර ඔයගලන්ට කියලා දෙන්න. ඊළඟට අපි කතා කරනවා හයි පාස් ෆිල්ටර්. එතකොට හයි පාස් ෆිල්ටර් කියන්නේ ලෝ පාස් ෆිල්ටර් එකේම අනිත් පැත්ත. ඒ කියන්නේ හයි පාස් ෆිල්ටර් එකේදී කරන්නේ ලෝ පාස් ෆිල්ටර් එකේ කරා වගේ ඒ කියන්නේ පැත්ත. ඒ කියන්නේ මේකෙන් කරන්නේ ශබ්දයේ තියෙන අධි සංඛ්‍යාත විතරක් ෆිල්ටර් කරලා අධි සංඛ්‍යාත වලට විතරක් ඉඩ දෙනවා, අඩු සංඛ්‍යාත අපහැරීමක් සමයි කියන්නේ හයි පාස් ෆිල්ටර්ස් වලදී. ඒතර මේ තියෙන්නේ එකම බේසික් හයි පාස් ෆිල්ටර් සර්කිට් ඩයග්‍රෑම් එක. ඒතර කැපැසිටර් එක සහ රෙසිස්ටර් එක මූලික බේසික් ලෙවල් එකේදී මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දැකලා ඇති ක්‍රොස් ඕවර් සර්කිට් වල බේසිකලිම මේ තියෙන්නේ ස්පීකර් සඳහා මේ වගේ සර්කිට් එකක්. ඒ වගේම අපි දැන් ඉගෙන ගන්න ටෝන් කන්ට්‍රෝලර් වලදී පාවිච්චි වෙන්නේ මේ වගේ හයි පාස් ෆිල්ටර්ස් සහ ලෝ පාස් ෆිල්ටර්ස්. මේක නම් මම ඉදිරියේදී වැඩිදුර වීඩියෝ එකක් කරන්න. හරි, ඊළඟට අපි එනවා දැන් පැසිව් ටෝන් කන්ට්‍රෝලර්ස් කියන එකට. මොනවද මේ පැසිව් ටෝන් කන්ට්‍රෝලර්ස් කියන්නේ? එතකොට පැසිව් ටෝන් කන්ට්‍රෝලර්ස් වලදී වෙන්නේ අපි කියවා වගේ බේස් ට්‍රිබල් අපි ෆිල්ටර් කරගන්නවා. ඒකේ ශබ්ද තරංගයේ ඉන්ක්‍රිමන්ට් එකක් නැති. ඒ කියන්නේ ශබ්ද තරංගයේ වර්ධනය වීමක් වෙන්නේ නැහැ මෙතනදී. අපි ඉන්පුට් සිග්නල් එකක් දෙනවා. අපි ඒක ෆිල්ටර් කරලා අවුට්පුට් එකක් හැටියට ගන්නවා. අනිවාර්යෙන් ඉන්පුට් සිග්නල් එකට වඩා අවුට්පුට් සිග්නල් එක අපි මෙතනදී අඩු වගේක් ලැබෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක ඉමීඩියට් පවර් ඇම්ප්ලිෆයර් එකක් එක්ක සම්බන්ධ කරලා මේක ශබ්ද තරංගයේ තවදුරටත් වර්ධනය කරන්න ඕන. ඒ වගේම මේකට පාවිච්චි වෙන බේසික් කම්පෝනන්ට්ස් අර ඉස්සල්ලා කිව්වා වගේ RC සර්කිට් එකක් පාවිච්චි කරන්නේ. එතකොට ඒ වගේම මේවා මේ low or high frequency ඕනම එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ බොහොම පහසුවෙන් හදන්න පුළුවන්. ඒ වගේම බොහොම cheap. ඒ කියන්නේ වැඩි මිලක්
යන්නේ නැහැ මේ වගේ සර්කිට් එකක් හදන්න පැසිව් ටෝන් කන්ට්‍රෝලර් එකක්. මොකද මේකට කැපැසිටර් සහ රෙසිස්ටර්ස් තමයි යූස් වෙන්නේ. ඒ වගේම ප්‍රධානම දේ තමයි මේ වගේ පැසිව් ටෝන් කන්ට්‍රෝල් එකකට අපි එක්ස්ටර්නල් පවර් සප්ලයි එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ශබ්ද තරංගෙට ඉන් කරනවා අවුට් කරනවා ශබ්ද තරංගෙට ඉන් කරන ශබ්ද තරංගයට වඩා අඩු අවුට්පුට් එකක් හැටියට ලැබෙනේ. නමුත් ඒක ෆිල්ටර් වෙලා ඉන්නේ බේස් හෝ ට්‍රිබල් ආකාරයට අපි යොදන ඩිසයින් එකට අනුකූල. ඊළඟට අපි පැසිව් ටෝන් කන්ට්‍රෝලර් එකක ඩයග්‍රෑම් එකක් සායේ එක ගැන පොඩ්ඩක් බලමු. මේ තියෙන්නේ පැසිව් ටෝන් කන්ට්‍රෝලර් එකක මූලික සර්කිට් එක. අපගොල්ලන්ටත් අත්දාලා බලන්න පුළුවන්. එතකොට මෙතන තියෙන RC ෆිල්ටර් එකක්. RC කියන්නේ රෙසිස්ටර් සහ කැපැසිටර් සමග මේක පාවිච්චි කරලා තියෙන පැසිව්. මේකට සප්ලයි ලබා දීමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට මෙතන 100k පොටෙන්ෂියෝමීටර්ස් දෙකක් පාවිච්චි කරන්නේ වේරියබල් රෙසිස්ටර්ස් දෙකක් බේස් සහ ට්‍රිබල් සඳහා. එතකොට ඔයගලන්ට පුළුවන් මේ ශබ්දයේ තියෙන බේස් සහ ට්‍රිබල් මේ තියෙන කැපැසිටර් සහ රෙසිස්ටර්ස් වල අගයන් වෙනස් කරලා අඩු වැඩි කරගන්න. එතකොට මෙතන ඔයගලන්ට පේනවා C1 සහ C2 කියන කැපැසිටර් දෙක බේස් සඳහා තමයි ඇෆෙක්ට් වෙන්නේ. ඉතින් ඔයගලන්ට ඒක 0.06 මයික්‍රෝ ෆැරඩ් නම් 0.1 මයික්‍රෝ ෆැරඩ් දක්වා වෙනස් කරලා, වගේම මේ R2 රෙසිස්ටර් එකේ වැලියු එක 1.5K ඉඳන් 1K දක්වා වෙනස් කරලා බේස් එක අඩු හෝ වැඩි කර ගැනීම සිද්ධ කරන්න පුළුවන්. අර කියපු RC ෆිල්ටර් එකක් ආකාරයෙන් තමයි මේක වැඩ කරන්නේ. ඒ වගේම මේ කියන C3 සහ C4 කියන කැපැසිටර්ස් වෙනස් කිරීම මගින් ඔයගලන්ට ට්‍රිබල් ශබ්දයේ තියෙන අධි සංඛ්‍යාත ප්‍රමාණය වෙනස් කරගෙන ට්‍රිබල් වෙනස් කරගන්න පුළුවන්. ඔයගලන්ට මේක සරල USB කිට්ටක් වගේ එකක් එක්ක අත්දා බලන්න පුළුවන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද ශබ්දයේ ඒ විවිධ තරංග පරාසයන් එහෙම නැත්නම් අඩු සහ අධි සංඛ්‍යාත වෙනස් වෙන්නේ කොහොමද කියන්නේ. මේක පැසිව් ටෝන් කන්ට්‍රෝලර් එක මූලිකව. ඊළඟට අපි බලමු ඇක්ටිව් ටෝන් කන්ට්‍රෝලර් එකක්. එතකොට ඇක්ටිව් ටෝන් කන්ට්‍රෝල් එකදී වෙන්නේ මම කලින් කිව්ව පැසිව් ටෝන් කන්ට්‍රෝලර් එකකදී ඉන්පුට් සිග්නල් එකට වඩා අවුට්පුට් සිග්නල් එක අනිවාර්යම අඩු වෙනවා. ඉතින් ඒක අපිට ඉන්පුට් සිග්නල් එක සහ අවුට්පුට් සිග්නල් එක තවදුරටත් ප්‍රී ඇම්ප්ලිෆයර් ස්ටේජ් එකක් දාලා එහෙම නැත්නම් සරලව ට්‍රාන්සිස්ටර් එකක් දාලා වැඩි කරගන්න පුළුවන්. ඒ තුන් ට්‍රාන්සිස්ටර්ස් මෙතන හතරක් පාවිච්චි කරනවා. මේ තියෙන ස්ටීරියෝ ආකාරයක තියෙන ඇක්ටිව් ටෝන් කන්ට්‍රෝලර් එකක්. ඒතුර ඇක්ටිව් කියන්නේ මේකට පවර් සප්ලයි එකක් අපි බාහිරව ලබා දෙන්න ඕනේ. ඒ වගේම මේකට සෙමිකන්ඩක්ටර්ස් උත් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ මෙතන ට්‍රාන්සිස්ටර් හතරක් පාවිච්චි වෙනවා ස්ටීරියෝ නිසා එක චැනල් එකට දෙක ගන්න. ඒතර ඔයගලන්ට පේනවා මූලිකව වොලියම් එක. ඒ කියන්නේ වොලියම් කන්ට්‍රෝලර් එකක්. ඒතුර මෙතනදී වර මං කිව්වා වගේ පින් 6ක් තියෙන පොටෙන්ෂියෝමීටරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ බැලන්ස් කන්ට්‍රෝලර් එකක් තියෙනවා. බැලන්ස් එක ලෙෆ්ට් රයිට්. ඊළඟට ඔයගලන්ට C945 ට්‍රාන්සිස්ටර් එකක් පේනවා. මං කලින් ප්‍රියප් එක හදනකොටත් කියලා දුන්නා NPN ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරන්න පුළුවන් C18යි 15 ඒ වගේ C828 C945 වගේ NPN ට්‍රාන්සිස්ටර් රසක් පාවිච්චි කරන්න පුළුවන් මේ ටෝන් කන්ට්‍රෝලර් එකටත්. ඊළඟට ඔයගලන්ට පේනවා බේස් ට්‍රිබල් කොහොමද මෙතන වෙනස් වෙන්නේ කියලා. ඔයගලන්ට මේ RC වැලියුස් වෙනස් කරගෙන ඔයගලන්ට අවශ්‍ය විදිහට මේ ටෝන් කන්ට්‍රෝලර් එක රීඩිසයින් කර ගැනීමේ හැකියාව තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට මේක සිංගල් සප්ලයි වලින් වැඩ කරන්නේ. ඔයගලන්ට වෝල්ට් 12 ඉඳලා වෝල්ට් 24 දක්වා සප්ලයි එකක් දෙන්න පුළුවන්. ඉතාම හොඳින් මේ සර්කිට් එක ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔයගලන්ට මේකක් අත්හදා බලන්න පුළුවන්. මේක ඒකට ඇක්ටිව් ටෝන් කන්ට්‍රෝලර් එක ට්‍රාන්සිස්ටර් පාවිච්චි වෙන. හරි, ඊළඟට අපි බලමු. ඊළඟට මම කිව්වා මේ ටෝන් කන්ට්‍රෝලර් සඳහා ඔප් ඇම්ප් ICs පාවිච්චි කරන්න කියලා. ඉතින් මෙතන ජනප්‍රිය ඔප් ඇම්ප් IC එකක් තියෙනවා NE5532 කියන ඔප් ඇම්ප් IC එක. ඉතින් මේ IC පාවිච්චි කරලා ඔයගලන්ට ටෝන් කන්ට්‍රෝලර් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒතකොට මේකෙත් ලබා ගන්න අවුට්පුට් සිග්නල් එක මේ කියන ඔප් ඇම්ප් එක හරහා අවුට්පුට් කරන නිසා ඔයගලන්ට මේ ශබ්ද විකෘති වීම සහ අඩු වැඩි වීම අඩු කරගෙන අවම කරගෙන ඉතා හොඳ අවුට්පුට් එකක් ලබා ගන්න පුළුවන්. ඒතර ඔයගලන්ට මේකෙත් බලා ගන්න පුළුවන් ඔයගලන්ට මම කලින් කියලා දුන්නා වගේ RC ෆිල්ටර්ස් තමයි පාවිච්චි වෙන්නේ. ඒ වගේම මෙතනදී ඔයගලන්ට මේකේ දිනක් ස්ටීරියෝ අවුට්පුට් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේක ක්‍රියාත්මක වෙන්නේ dual supply 12 volts 12 plus 12 minus and ground කියන dual supply ආකාරයෙන් තමයි මේ ටෝන් කන්ට්‍රෝලර් එක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මම හිතන ඔයගොල්ලෝ ටෝන් කන්ට්‍රෝලර් ගැන අද මූලික දල අදහසක් ගන්න ඇති. ඉතින්
මේ අපි ඇම්ප්ලිෆයර් සම්බන්ධ කරන වීඩියෝ මාලාවයි තවත් එක වීඩියෝ එකක් හැටියට ඔයගොල්ලොන්ට මොනවද තව මේ ටෝන් කන්ට්‍රෝලර් සහ ප්‍රීඑම්ප් සම්බන්ධව ගැටලු ඇති වුණා නම් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක වෙනත් බලන් ෂෙයා කරන්න. ඒ වගේම තව ඔයගොල්ලන්ට දැනගන්න දෙයක් තියෙනවා නම් ඒකත් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. තවමත් channel එක subscribe කරේපු නැති කෙනෙක් ඉන්නවා නම් පහතින් subscribe button එකත් press කරලා ඒත් එක්කම තියෙන bell icon එක click කරලා ඕල් කියන option එක දාගන්න. ඔයගොල්ලන්ට මේ වගේ දාන video නිතරම බලන්න හැකියාවක් තියෙයි. එහෙමනම් අපි මීළඟ video එකෙන් හමු වෙනවා. ඔයාලට සුබ දවසක්.